එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායිකා රෝසි සේනානායක මැතිණිය ජාතික සමගි පෙරමුණේ නායිකා නිවාස සහ පොදු පහසුකම් ඇමතිනි පෙරියල් අශ්‍රෆ් මැතිණිය එවැගේම ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීනි යූඒ නන්දසිරි අපි ඔබතුමියලා සියලු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් මේ සභාවට ප්‍රශ්න යොමු කිරීම සඳහා මගේ හිතවත් මාධ්‍යවේදී ජේස්ත්‍රි රංග මහතා සාදරයෙන් මේ සභාවට පිළිගන්නවා. ඒ වගේම අද ඒ වගේම සුරංග සේනානායක මාධ්‍යවේදියා ඒත් එක්කම අද මේ සභාවේ වෙනද වගේම තීරකවරයා විදිහට කටයුතු කරන්නේ අශෝක දැස් මහතා. අද අශෝක අපි වැඩසටහන ආරම්භ කිරීමට පෙර ආතුව වැඩසටහනේ ස්වභාවය ගැන යමක් පැහැදිලි කරලින් මම හිතන්නේ ඔව් අපි අද අදත් ආරාධනා කළ තියෙන්නේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් පිරිසකට මේ සියලු දෙනාම කාන්තාවන් වීම විශේෂත්වයක් කොහොම වුණත් අපි ඔබ නිතරම ගෞරවයෙන් වෙනද වගේම ඉල්ලා සිටිනව මතක් කර සිටිනවා මේ සභාවෙන් නොසිටින පුද්ගලයන් සම්බන්ධයෙන් ප්‍රකාශයන් කිරීමේදී ඔවුන්ගේ කීර්ති නාමයට ගෞරවයට හානි වෙන යමක් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්නට කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා චන්දන සුදී අශෝක අපි වැඩසටහන යන අතරවාරි බලමු කොයි විදිහටද වැඩසටහන ගොඩනැගෙමින් යන්නේ කියලා ඔබ සියලු දෙනාටම මෙහිදී අවස්ථාව සියලු දෙනාටම නෙමෙයි තෝරාගත් අයට අවස්ථාව තිබෙනවා ප්‍රශ්න යොමු කරන්නට ඒ පක්ෂ නියෝජනය කරන මතවාදී මතධාරීන් මෙතනට ඇවිල්ලා ඉන්නවා අද බලමු වැඩසටහන යන ආකාරයත් එක්ක කොහොමද අපිට මැදිහත් වීම කරන්නට පුළුවන් වෙන්නේ කියලා අපි ආරම්භ කරමු පළමු අටය චන්දන වර්තමාන දේශපාලන තත්ත්වය තුළ ජනාධිපති වර්ණය ගැන අපි සාකච්ඡා කරනකොට මේ ජනාධිපති වර්ණයට අපේක්ෂකයෝ 22ක් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒකෙන් මා විශ්වාස කරන්නේ මේ සඳහා තරඟ කරන ප්‍රධාන පක්ෂ නියෝජනය කරමින් තරඟ කරන අපේක්ෂකයෝ දෙන්න තමයි මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා කියන මැතිතුමන්ල දෙපළ. එතකොට අපි නියෝජනය කරන අපේ සන්ධානය නියෝජනය කරන ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා අවුරුදු 40ක් මේ රටේ දේශපාලන ශේෂ්ත්‍රයේ විශේෂයෙන් මුළුමහත් ලංකාවෙන් එවගේම හම්බන්තොට දිස්ත්‍රික්කේ මිනිස්සුත් එක්ක එකට ජීවත් වෙලා ඒ මිනිස්සුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ආපු පළපුරුදු දේශපාලකෙක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම එතුමා පෙන්වලා තියෙනවා මේ රට ස්ථාවරභාවයට ගෙන ඒමේ පුරෝගාමියා. අද රට ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් දේශපාලන වශයෙන් ස්ථාවර භාවයකට මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගේන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම එතුමා පෙන්වා දී තිබෙනවා. එතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්? එතුමා ක්‍රියාවෙන් ඔප්පු කළා දෙනවා. එතුමාගේ විදේශ ප්‍රතිපත්තිය මොකක්? එතුමාගේ අනික් කටයුතු වලදී මේ කොයි ආකාරයෙන්ද එතුමා කටයුතු කරන්නේ කියන එක එතුමා මේ රටේ ජනතාවට ක්‍රියාවෙන් ඔප්පු කරපු නායකයෙක්. හැබැයි අද ඉදිරිපත් වී සිටින සරත් ෆොන්සේකා මැතිතුමා එතුමා අපට ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ ජනතාව අපි හිතමු නිකන් අපිට හීනෙන් ඇත්තට නම් හැබැයි කවදාවත්ම වෙන්නේ නැහැ. හැබැයි නිකන් හීනයක් දැකලා හිතමු සරත් ෆොන්සේකා මැතිතුමා මේ රටේ ජනාධිපති ධූරයට පත් වෙනවා. හීනේ. ඒ පත් වුණාම එතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද? එතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තියද එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය. සරත් ෆොන්සේකා මැතිතුමා බලයට පත් වුණොත් හීනෙන් වගේ හිත හීනයක් දැකලා මං හිතුවොත් එතකොට එතුමාගේ විදේශ ප්‍රතිපත්තිය එක්සත් ජාතික පක්ෂයේ විදේශ ප්‍රතිපත්තියද ජනතා විමුක්ති පෙරමුණේ විදේශ ප්‍රතිපත්තියද? එතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය කොයි ආකාරද? එතුමා බලයට පත් වුණාම එතුමා කියනවා එතුමා කවදාවත් වෙන්නේ නැහැ. එතුමන්ලා කියනවා අම බලයට පත් වුණාම විධායක ජනාධිපති ධූරය ජනතා විමුක්ති පෙරමුණ කියන මාස 6කින් අහෝසි කරනවා. එක්සත් ජාතික පක්ෂය තවත් එකක් කියනවා. එතකොට මේ අවුරුදු 6කට බලයට පත් වෙන මේ රටේ ජනාධිපතිවරයා
මාසයකින් විදායක ජනාධිපති ක්‍රමය හෝසි වුණාට පස්සේ ඔව්ද මේ කාලය අවසන් ඉතුරු අවුරුදු 5යි මාස 6 මේ රට යන්නේ කොහොමද කොහොමද මෙතනින් එහාට මේ රටේ ගමනක් තියෙන්නේ ඒ නිසා මේ රට අස්ථාවරභාවයට අද දමන මේ රටේ කිසිම ප්‍රතිපත්තියක් නිවැරදිව තීන්දුව කරගන්න බැරි වෙච්ච මේ අපේක්ෂකයාට ඡන්දෙ දෙන එක ඒ ඡන්දෙ දෙන අයටත් දෙන අයටත් කරන අසාධාරණයක් ඒ වගේම ඡන්දය දමන අපි දන්නේ ඒ සාධාරණත්වය ඒ අයට ඒ අපේක්ෂකයාට ඡන්ද දෙන අය බලාපොරොත්තු වෙන සාධාරණත්වය ඒ ඡන්ද දායකයාට ලැබෙනවාද කියන එක